ඔබ දවසක් හැමෝටම අපි අද හේෂාන් ගල්හේන YouTube channel එකෙන් යන්නේ සමනල වේව බලන්න. සමනල වේව පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුලොය ප්‍රදේශයේ. වලවේගඟ සහ බෙලිහුලොය එකට එක්වෙන ස්ථානයේ සිට මීටර් 400ක් පහළින් සමනල වේව වේල් ඉදිකර තිබේ. මහවැලිසහ ලක්ෂපානවැනි ප්‍රධාන ජලවිදුලි බලාගාර ඉදිකිරීමෙන් පසු ලංකාවේ විදුලිල්ලුව සඳහා ශ්‍රීක වර්ධනයක් වී ඇත. මේ නිසා එයට පිළියම් සඳහා 1986 සමනල වේව ජලාශයේ වැඩකටයුතු ආරම්භ කරලා තිබෙනවා. දැන් මේ පෙනෙන්නේ වර්තමානයේ ඇති දැඩි නියන්තත්වය නිසා සමනල වේවට අත්වී ඇති ඉරණමයි. මෙහි දකුණු පසින් පෙනෙන්නේ බෙලිහුලොය සහ හිටිකටුව එකට එක්වී පැමිණෙන ජලධාරාවයි. වම් පසින් වලවේගඟ සමනල වේවට එක්වේ. සමනල වේවේ වේල්ල උසින් මීටර් 110ක් වන පාෂාණ වලින් නිර්මාණය කළ වේල්ලක් වේ. මෙහි මීටර් 14ක් උස සහ මීටර් 11ක් පළල දොරටු 3කින් සමන්විත වාහන දැමීමේ මාර්ගයක් තිබෙනවා. සමනල වේව මුහුදු මට්ටමේ සිට මීටර් 460ක් ඉහළින් පිහිටා තිබෙනවා. එය හෙක්ටයාර් 897ක වපසරියකින් පැතිරී තිබෙනවා. සමනල වේව විදුලි බලාගාරයේ පිහිටා තිබෙන්නේ බලංගොඩ කපුගල ප්‍රදේශයේ. මෙහි මෙගාවොට් 60ක් වන ටර්බයින දෙකක් මගින් මෙගාවොට් 120ක විදුලියක් ජනනය කරනවා. මේ දිනවල රටේ පවතින තත්ත්වය නිසා උඩෝලා ජලාශයට ජලය නිකුත් කිරීම හේතුවෙන් සමනල වේව විදුලි බලාගාරය උපරිම ක්‍රියාකාරීත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. සමනල වේව විදුලි බලාගාරයේ ප්‍රකාශකයෙක්ගෙන් අපට දැනගන්නට ලැබුණේ විසිකලට වැසි නොවුම නොහොත් තවත් දින 4ක් හෝ 5ක් පමණ විදුලිය උත්පාදනය කළ හැකි බව. ජලාශයේ ජලමට්ටම අඩුවීමත් සමඟ පුරාණ කිංචිගුණයේ විහාරයේ නටමුන් මතුවී ඇති ආකාරයයි ඔබ දැන් මේ දකින්නේ.